සුබ මධ්‍යහනක්. ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින්. මම ආසිරි ප්‍රේමවර්ධන. මම ඉෂාරා චන්ද්‍රසේකර. මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. යුද හමුදාපතිට එරෙහි ඇමරිකා තීන්දුවට ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය. වීසා ඉල්ලුවේ නැහැ. යුද හමුදාපති කියයි. ජනපති උපදෙසින් ජාතික වැටුප් කොමිෂන් සභාවක්. කෝටි 10ක රත්රන් යාපනයේ මුහුදේ. පළඟැටි උවදුරෙන් අප්‍රිකා කලාපයට ආහාර අර්බුදයක ලකුණු. මුලින්ම දේශීය පුවත්. වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහි ඇමරිකා තීරණයට ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය පළ කරනවා. රජයේ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධාරණය කරන්නේ ශවේන්ද්‍ර සිල්වා මහතාට එල්ල වී ඇති කිසිදු චෝදනාවක් සනාථ වී නොමැති පසුබිමක මෙවැනි තහනමක් පැනවීම යුක්ති සහගත නොවන බවයි. ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පවුලේ සාමාජිකයන්ට ඇතුළුවීම තහනම් කරමින් ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනයක් නිකුත් කළා. ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ අවසන් අදියර ක්‍රියාත්මක වූ 2009 වසරේදී ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රධානත්වයේ දරු යුද හමුදාවේ 58 සේනාංකය මානව හිමිකම් උල්ලංඝනය කරමින් ඝාතන සිදු කර ඇති බවට ප්‍රකාශ කරමිනුයි මෙම තහනම නිකුත් කර තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය එම තීරණයට දැඩි විරෝධය පළ කරනවා. ස්වාධීනව තහවුරු නොකළ තොරතුරු මත පදනම්ව ඇමරිකාව මෙම තීරණය ගෙන ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ජ්‍යෙෂ්ඨත්වය සැලකිලට ගනිමින් එවක රාජ්‍ය නායකයා යුද හමුදාපතිවරයා ලෙස ඒ මහතා පත් කළා. ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් පිළිබඳ කිසිදු සනාථ කළ හෝ ඔප්පු කළ චෝදනාවක් නොමැති බව ශ්‍රී ලංකා රජය අවධාරණය කරනවා. ඒ හේතුවෙන් මෙම තීරණය සමාලෝචනය කරන ලෙස ශ්‍රී ලංකා රජය ඇමරිකාවෙන් ඉල්ලීමක් කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ ඇමරිකාවෙන් වීසා එල්ලුම් කිරීමක් තමා සිදු නොකළ බවයි. එමෙන්ම ඉදිරියේදී වීසා එල්ලීමක් සිදු කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නැති බවද ඒ මහතා අවධාරණය කළා. ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජයට උපදෙස් දීම වෙනුවෙන් ජාතික වැටුප් කොමිෂන් සභාව පිහිටවනු ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි මෙම කොමිෂන් සභාව පත් කර තිබෙන්නේ. නව කොමිෂන් සභාව පත් කිරීම සමග පසුගිය මාර්තු 18 වන දින කළ සංශෝධනය මගින් පිහිට වූ ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව අහෝසි වනවා. රාජ්‍ය හා පෞද්ගලික අංශවල වැටුප් හා වේතනවල තිරසර බව පවත්වාගෙන යාම අරමුණයි. උපාලි විජේවීර මහතාගේ සභාපතිත්වෙන් කොමිෂන් සභාව ක්‍රියාත්මකයි. චන්ද්‍රානි සේනාරත්න, ගෝඨාභය ජයරත්න, සුජාතා කුරේ, මදුරා වේවැල්ල, MSD රණසිරි, වෛද්‍ය ආනන්ද හපුගොඩ, මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න, අජිත් නයනකාන්ත, රවි ලියනගේ, සනත් එදිරිවීර, මහාචාර්ය රංජිත් සේනාරත්න, ඉංජිනේරු RM අමරසේකර සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් සිරි රණවීර, WH පියදාසේන මහතු මහත්මීන් මෙහි සෙසු සමාජිකයන් වනවා. රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකේ යුත් රත්රන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු යාපනයේ මුහුදු තීරයේදී නාවික හමුදාව අතරංගුවටගෙන තිබෙනවා. සැකකටයුතු යාත්‍රාවක් නිරීක්ෂණය කළ නාවික හමුදා නිලධාරීන් යාපනයේ මාදගල් මුහුදු තීරයේදී ඒ පරීක්ෂාවට ලක් කිරීමට උත්සාහ දැරුවා. එම අවස්ථාවේ යාත්‍රාව පලා ගිය අතර එය ලුහුබැඳ ගොස් අදාළ යාත්‍රාව සැකකරුවන් දෙදෙනෙකුද සමග අතරංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වුණා. එහි තිබූ රත්රන් පාර්සලයක් සැකකරුවන් මුහුදට විසි කර තිබෙනවා. ඒ අනුව කිමිඳුන් කරුවන් යුදා අදාළ රත්රන් පාර්සලය සොයාගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළා. එහි කිලෝග්‍රෑම් 14යි ග්‍රෑම් 35ක රත්රන් තිබූ අතර එහි වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්න වනවා. සැකකරුවන් ආ යාත්‍රාව කංකසන්තුරේ රේගු කාර්යාලය වෙත බාර දීමටයි කටයුතු කර ඇත්තේ. නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයෙකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට වහම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සේවා වශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 2 දෙනෙකු, පොලිස් අධිකාරිවරුන් 3 දෙනෙකු හා සහකාර පොලිස් අධිකාරිවරුන් 6 දෙනෙකුද මෙම පිරිසට ඇතුළත්.
පනාගොඩ මන්සන්දියේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත් වුණා. ටිපරත්යක් මාර්ගයෙන් ඉවතට පැන යතුරුපැදියක ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. ගොඩගම අතුරුගිරිය මාර්ගයේ පනාගොඩ මන්සන්දියේදී මෙම අනතුර සිදු වුණා. පෞද්ගලික උපකාරක පන්තියකට දරුවා රැගෙන පැමිණ සිටි කාන්තාවකුයි මෙම අනතුරට ලක් වුණේ. ඇය දැඩිගම වැලිකඩවත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදී දෙදරු බවක්. බරපතල තුවාල ලැබූ 6 හැවිරිදී දරුවා රෝහල්ගත කර තිබෙනවා. කලුගල් පැටවූ ටිපරතේ තිරිංග පද්ධතිය ඇති වූ දෝෂයක් අනතුරට හේතු වී ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළි වුණා. මෙම අනතුර හේතුවෙන් මාර්ගයේ රථවාහන තදබදයක්ද පැවතුණා. ටිපරතේ රියදුරු අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. එක්සත් ජාතික පක්ෂ නායකයා සියලු පරිහානීය ධර්ම පෙන්නුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතර වෙනිවැල් කැටියේ ප්‍රදේශයේ පැවති පක්ෂ සාකච්ඡාවකෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. එක්සත් ජාතික පක්ෂයේ මතුව ඇති අර්බුද සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ නියෝජිතින් විවිධ අදහස් පළ කළා. අපි හදවතින්ම අලියා තමයි. අලියා ඉස්සරහට දාලා වැට කඩුළු බඳිනවා නම් අලියාට හදවතේ තියාගෙන අපට හදවතින් හරි ඉස්සරහට යන්න වෙනවා. මම හිතනවා මේ දෙකට බෙදීම වෙන් කිරීම කාටවත් නතර කරන්න බෑ. ඔවුන්ගේ කුලල් කා ගැනීම ඉදිරියට එනවා. අපි හදවතින්ම අලි. ඒ නිසා ආයේ වෙනත් හදවතක් අවශ්‍ය නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න සියලු දෙනාම අලියෝ විදිහට ඉස්සරහට යනවා. එක්සත් ජාතික පක්ෂ නායකයන්ට තමන්ගේ ලාංඡනයයි සඳහය නමයි පක්ෂ නායකත්වයයි හැර ජනතාවගේ ප්‍රශ්න වැදගත් වෙන්නේ නැති බව තමයි යලි යලිත් පෙන්නුම් කරමින් යන්නේ. මාරාන්තික නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 1523ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසයේ ව්‍යාප්ත වීම ආරම්භ වූ හුබේ පළාතේ පමණක් 1519 දිනෙකු මෙවන විට ජීවිතක්ෂයට පත්වති බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ. ගත වූ පැය 24 තුළ වෛරසයේ වැළදීමෙන් මියගිය සංඛ්‍යාව 143ක්. එමෙන්ම ගත වූ පැය 24 තුළ වෛරසයේ වැළදුණු රෝගීන් 2641 දෙනෙකුද වාර්තා වුණා. ඒ අනුව මෙවන විට COVID-19 වෛරසය ආසාදිත වූ ගණන 66492 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා දායක වූ චීන සෞඛ්‍යංශයේ නිලධාරීන් 6 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීන රජයේ ඒකාබද්ධව මෙහෙයුමක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ සඳහා රටවල් කිහිපයක ජාත්‍යන්තර නිලධාරීන් 12 දෙනෙකුද චීන බලධාරීන් 12 දෙනෙකුද එක්වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ. COVID-19 වෛරසයේ ව්‍යාප්ත වීමත් සමග චීනයේ නවතා දැමූ විද්‍යා සහ තාක්ෂණික ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කර ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙතර වුහන් නගරයේ සිරවේ සිටින සහ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් සහ හෙදියන් ඊයේ ආදරවන්තයින්ගේ දිනය සමරන ආකාරයේද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. ඔවුන් පෞල්වලින් දුරස් වේ සිටීම හේතුවෙන් තම නිලැදුම්වල විවිධ ආදර කරුණු සටහන් කරමින් එම දිනය සැමරුවේ මේ අයුරින්. නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය අප්‍රිකා කලාපයෙන් පළමුවරට වාර්තා වුණා ඒ ඊජිප්තුවෙන්. ඒ අනුව ලෝපුරා රටවල් 30කට ආසන්න සංඛ්‍යාවකින් COVID-19 වෛරසය ආසාදිනු වන් හඳුනාගෙන තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ COVID-19 වෛරසය ආසාදිනු බවට සැක කෙරෙන 3 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. චීන ජාතික කාන්තාව තවදුරටත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා. අමාත්‍ය චමල් රාජපක්ෂ රාජ්‍ය මාත්‍යවරුන් වන කෙහෙලිය රඹුක්වැල්ල සහ දෙලුම් අමුණුගම යන මහතුරුන් මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැතක ආශිර්වාද ලබා ගත්තා. අමාත්‍ය චමල් රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන කෙහෙලිය රඹුක්වැල්ල සහ දිලුම් අමුණුගම යන මහත්වරුන් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගලනා හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. එම පාර්ශවයේ අනුනායක පූජනීයංගොඩ විජිත සිරි ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටද අමාත්‍යවරුන් කටයුතු කළා. ඉන් අනතුරු වස්ගිරි මහා විහාරයේ වෙත පැමිණි අමාත්‍යවරුන් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටයි කටයුතු කළේ. ඔබතුමා කියන්නේ
ඔය ඒක ප්‍රශ්න නෑ. ඒක ලාංඡනයක් තියෙනවා. ජනතාව පිළිගත්තේ ඒ ලාංඡනයම තමයි ඉතින්. ජාතිපක්ෂේ කරන චෝදනාවක් සහෝදර සමාජයෙන් දැන් අරුබුද ඇතුවිලා තියෙනවා කියලා එහෙම එකක් කියලා තියෙනවා. මෙච්චර කල් දේශපාලනේ එකට ඉන්න බෑනේ අරුබුද තිබුණා නම්. විවිධ එකතු වීම් පුටු වීම් නිසා ඇතිවෙච්ච අරුබුද පිළිබඳව ජනතාව හිම්බත් වෙලා ඉන්නේ. තව දුරටත් ඒ නිසා ජනතාවට අවශ්‍ය වෙන්නේ තනි කණ්ඩායමක් හැටියට රජයක් පිහිටුවීම. අපිට එක්සත් ජාතික පක්ෂය පහුගිය අවුරුදු ගණනාවෙම අභියෝගයක් වුණේ නැහැ. ඉදිරියට අභියෝගයක් වෙන්නෙත් නැහැ. ඒ අවුරුදු 4-5 මේ ලංකාවේ අසාර්ථකම පාලනය වුණා. චෝදනා කරනවා පොදු ජන පෙරමුණේ නාම යෝජනා ලබා දෙද්දී යම් යම් අසාධාරණකම් මේ වගේම අරුබුද තියෙනවා කියලා. තාම කිසි කෙනෙකුට නාම යෝජනා බාර දීලා නැහැ නේ අරුබුද එනවද නැද්ද කියලා බලන්න. කිසිම සංවිධායකවරයෙක් පත් කළා නැහැ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තාම. කවුරු හරි කියනවා නම් මමයි සංවිධායක මාව පත් කරයි කියලා පට්ටපල් බොරුවක්. දැන් මේ වෙනකොට රිසර්ඩ් බදුද්දින් හිටපු අමාත්‍යවරයාගේ ගිණුමකට ඇමරිකානු ඩොලර් ලක්ෂයක් බැර වෙලා තියෙනවා කියලා අපි දැනගෙන හිටියා. මේ රටේ එවැනි අන්තවාදී කණ්ඩායම් දැඩි ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා අපේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලනවා මේ කොළ නිල් රතු කහ පැත්තක දාලා අන්තවාදීන් ඉදිරියේ දන ගහපු දන ගැහිල්ල නතර කරන්නත් අපිට අවස්ථාවක් ලැබලා දෙන්නයි කියලා. නමුත් මේ වෙනකොට නැවතත් දමිළ සංවිධානයක් ජාතිවාදී ආකාරයෙන් බිහි වෙලා තියෙන උතුරේ. ලෝකෙ තිබ්බ ප්‍රබලම සංවිධානය මෙල්ල කරපු අපිට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා එවැනි සංවිධාන අපේ පාලනය තුළ ගොඩනැගෙන්න දෙන්නේ නැහැ. බොහොම පැහැදිලිව අපි කියනවා. එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවිය හැකේ තවත් වසර 20කින් පමණ පසුව බව මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පවසනවා. හක්මන පැවති රැස්වීමකදී මහතා මේ බව ප්‍රකාශ කළා. හක්මන මැතිවරණ කොට්ටාසයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ග්‍රාමීය නායක හමුවක් හක්මන නගර ශාලාවේදී පැවැත්වුණා. ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් වන වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. හක්මන ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරාධ ප්‍රේමරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂයට තව අවුරුදු 20කට මේ රටේ බලය ගන්න මේ මහ පොළොවේ මිනිස්සු ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා අගමැති වෙන්න තවත් පිරිසක් උත්සාහ කරනවා නම් ගෝඨාභය මහත්තය හොඳයි, අනිත් අය තමයි හොඳ නැත්තේ කියලා, මෛත්‍රීපාල මහත්තය තමයි ජනාධිපති වෙන්න ඕනේ කියලා අගමැතිකම් දරපු ජනතාව රවට්ටපු අයගෙන මේ සමාජයට අලුත් අදහසක් දෙන්න ඕනේ නැහැ. බන්ධනාගාරගත වූවන් පුනරුත්ථාපනය කෙරෙහි ඉදිරියේදී වැඩි අවධානයක් යොමු කරන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. වැලිකඩ බන්ධනාගාරයේ අලුත් වැඩියා කටයුතු සඳහා ද්‍රව්‍ය ආධාර ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. වැලිකඩ බන්ධනාගාරයේ වර්ණ ආලේප කිරීම සහ වහල සෙවිලි කිරීමේ කටයුතු සඳහායි මෙලෙස ද්‍රව්‍ය පරිත්‍යාග කෙරුණේ. බන්ධනාගාරයේ අලුත්වැඩියා කිරීමේ පළමු අදියර යටතේ තෙමහල් ගොඩනැගිලි තුනක අලුත්වැඩියා කටයුතු සිදු කරනවා. එහි දෙවන අදියර යටතේ රැඳවියන් ආහාර ගන්නා ශාලාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිතයි. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ජයසිරි ජයනාත් තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයේ අධිකරණ පැත්තට යන මුදල් ප්‍රමාණය වැඩි, බන්ධනාගාර පැත්තට අඩුයි. ඒ නිසා අපි මීළඟ අයවැය ලේඛනයේදී මම බලාපොරොත්තු වෙනවා බන්ධනාගාර පැත්තට වැඩි මුදල් ප්‍රමාණයක් ලබා දෙන්න. අලුත් පහසුකම් සලසා දෙන්නට ඕන. ඉතින් ඒ නිසා මේක අපේ සමාජ වගකීමක්. මොකද අද බන්ධනාගාරයේ තුලට රැඳවියන් ඉන්නේ ඔවුන්ගේ විසින් කරන ලද වරදක් නිසා පමණක් නෙවෙයි, සමාජයේ තියෙන විවිධ විෂමතාවයන් හා ප්‍රශ්න නිසා. රජයේ කයුතුකම තමයි ඒ පැමිණි අයට මනුෂ්‍යයන් හැටියට සැලකීම. මේ බන්ධනාගාර පිළිබඳ සංකල්පය අපි වෙනස් කරන්න ඕන. බන්ධනාගාරය කියලා කියන්නේ දඬුවම් දීම සඳහා රඳවා තමන මධ්‍යස්ථානයක් නොව, එය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් බවට සෑම බන්ධනාගාරයක්ම පත් කරන්නට ඕන. තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශණය ලබා දීමේ වැඩසටහනක් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර යෝන් නිකේතනයේදී පැවැත්ුණා. ජවයට සවිය තේමා වෙන්නේ සංවිධානය කළේ අපේ මග සංවිධානයයි. අපේ මග සංවිධානයේ නිර්මාතෘ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා සමග එම සංවිධානයේ නියෝජිතයින් තරුණ තරුණියන් වෙනුවෙන් උපදේශන සේවා ලබා දුන්නා. ප්‍රකියා අවස්ථා, ව්‍යවසායකත්ව කලාප, උසස් අධ්‍යාපන, චිත්‍ර ප්‍රදර්ශන මෙන්ම සංගීත සැදෑවක් ඇතුළු වැඩසටහන් මෙහිදී පැවැත්ුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන අලංකාරවත් කරමින් සිතුවම් කළ තරුණ තරුණියන්ගේ නිර්මාණ සහිත ප්‍රදර්ශනයේද මෙහිදී අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට ලක් වුණා.
දැන් මේ සමහරු කියනවා කලාකරු දේශපාලනයේ විපා කියලා. කලාකරු කියන්නේ අපරාධකාරයෝ නෙමෙයි. කලාකරු ආතලේ එහෙම මෙහෙම ඔය රාජ්‍යරාමලයක් වගේ අය ඉන්න පුළුවන්. නමුත් කලාකරු කියන්නේ සමාජ විරෝධී කටයුත්තක නියැලෙලා නෙමෙයි. දේශපාලනයට එන්න එපා කියන්නේ ඕනේ නීති විරෝධී කටයුත්තක ඉන්න සමාජ විරෝධී කටයුත්තක ඉන්න අය. එහෙම නැති ඕනම කෙනෙකුට අයිතිය තියෙනවා මේ රටේ මහජනතාව වොමු පිළිගන්නවා නම් මහජන පරමාධිපත්‍ය බලයේ නියුජිතේ බවටපත් වෙනවා. දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. අවයව දන් දීමේ දිනය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකය වැඩසටහන් කිහිපයක් සංවිධාන කළා. ශ්‍රී ජයවර්ධනපුර රෝහල ශරීර අවයව ලබා දුන් පුද්ගලින්ගේ ඥාතීන්ට උපහාර පිදීම, මියාමෙන් පසු ශරීර අවයව ලබාගත් පුද්ගලින් වෙනුවෙන් පිම්පෙමිණවීම මෙහිදී සිදු කෙරුණා. රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ අවයව බද්ධ කිරීමේ ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිරෝෂන් සෙනරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය මාධ්‍ය ඒකකයේ සසුන්ට නිල ලාංඡන පැලඳවීම පසුගියදා සිදු කෙරුණා. ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ පාලක සමන් ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලය නිර්මාතෘ ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල, විදුහල්පති පූජ්‍ය ගොඩගම ධම්මකිත්‍යන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයද දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක්ද බිම අවස්ථාවට එක්ව සිටියා. නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේට වසර 24ක් පිරීම නිමිත්තෙන් සර්වරාත්‍රික පිරිත් දේශනයක් එම විද්‍යාලයේදී පැවැත්ුණා. එම විද්‍යාලයේ සහෝදර පාසල වන චීනයේ සිව් ආන් පළාතේ පිහිටි මියන්යන් ජාත්‍යන්තර භාෂා පාසලේ සිසුන්ට සහ කොරෝනා වෛරසෙන් පීඩා මිදින සියලු දෙනාට සෙත් පැතීමද මෙහිදී සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, විදුහල්පතිනි නයනා වන්නිආරච්චන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. කොළඹ 10 විහාර මහාදේවී බාලිකා විද්‍යාලයේ 92 සංවත්සරයේ වෙනුවෙන් පිරිත් පින්කමක් එම විද්‍යාලයේදී පැවැතුණා. විදුහලේ ආදිකත්‍රුන් මෙන්ම ආචාර්ය මණ්ඩලයට සහ දරුවන්ට සෙත්පතා පින්කම සංවිධාන කෙරුණා. විදුහල්පති චමරේ වීරමණ මහත්මියගේ උපදෙස් මතයි පින්කම පැවැත්ුණේ. ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් මීරිගම බොකලගම ග්‍රාමීය රෝහලේදී පැවැත්ුණා. උදාහිරු සුබසාධක සංගමයයි ඒ සංවිධාන කළේ. රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. බෞද්ධ කාන්තා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය කොළඹ NCC ක්‍රීඩාංගණයේදී පැවැතුණා. මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපුල මහත්මියයි. විදුහල්පති අජන්තා පහන්කුඹුර මහත්මියගේ උපදෙස් මත මෙම උත්සවය සංවිධාන කෙරුණා. හෝමාගම ප්‍රදේශයේ ජනතාවට එකම ස්ථානයෙන් සේවා රැසක් ලබා ගැනීමට ජාත්‍යන්තර 362 සිංහ සමාජය පියවරගෙන තිබෙනවා. තරුණ තරුණියන්ට තාක්ෂණික දැනුම ලබා දීම, පාසල් දරුවන් සඳහා අවශ්‍ය උපකරණ, ගැබිණි මව්වරුන්ට පෝෂණ දීම ඇතුළු වැඩසටහන් රැසක් මේ යටතේ ක්‍රියාත්මක කරනවා. 362 සිංහාධිපති බිනර ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙහි ආරම්භක අවස්ථාවට එක් වුණා. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. දෙදහස් 2019 වසරේ පැවති ලෝක පැරා මල්ල ක්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රිදී පදක්කමක් දිනාගත් එච්.එම්. දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයා ඇගීමේ උත්සවයක් ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්ුණා. ඒ අමාත්‍ය ඩලස් අලාපෙරුම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී එච්.එම්. දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයාට ₹142ක මූල්‍ය ප්‍රදානයක් සිදු කෙරුණා. ඔහුගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතාටද ₹110ක මූල්‍ය ප්‍රදානයක් සිදු කළා. 2016 පැරලිම්පික් තරගාවලියේ බ්‍රොන්ස් මෙඩලයක් ලබා ගත්තා. 2017 ලෝක සුර තරගාවලියේ රිදී පදක්කම ලබා ගත්තා. 2018 ආසියානු තරගාවලියේ රම් පදක්කම ලබා ගත්තා. 2019 නැවත ලෝක සුර තරගාවලියේ රිදී පදක්කම ලබා ගත්තා. 2020 බලාපොරොත්තුව පැරලිම්පික් තරගාවලියේ රම් පදක්කම ලංකාවට ගෙනියමු. ජාත්‍යන්තර මට්ටමේ අපේ රට ලබාගත්තු අද්විතීය ජයග්‍රහණයක්. ඔහු තුළ තිබෙන ධෛර්යයට අපි දිනේෂ්ට විශේෂයෙන්ම සතුටුම් වෙනවා. සහ ඔහුගේ ගමන් මඟ තුළ ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු අපි සියලු දෙනාම ඔහුත් එක්ක අඛණ්ඩව ඉන්නවා. ඒ සමගින් දිවා පුවත් අවසන් වෙනවා. පසුරු දෙකේ සිට අපගේ පෑම් පෑ පුවත් එකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk